කැනඩාවේ YouTube නාලිකාවට ඔයාව ආදරෙන් එකතු කර ගන්නවා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම කියන්න ඕනේ අපි මේ channel එක කරන්නේ කැනඩාවට එන්න ආසාවෙන් ඉන්න ඔයාට කැනඩාව ගැන කැනඩාවේ ඉන්න අපේ අත්දැකීම් මේ වගේම කැනඩාවට එන්න ආසාවෙන් ඉන්න ඔයාට කැනඩාවට එන විදි ඒ වගේම මේ හැම දෙයක් ගැනම කියලා දෙන්න. ඉතින් ඔයා තවම අපේ channel එක subscribe කරේ නැත්නම් අදම subscribe කරලා ළඟම තියෙන bell icon එක press කරන්න අමතක කරන්න. අතරම අද අපි කරන්න හිතුවේ අපින් ගොඩක් දෙනෙක් ඉල්ලපු video එකක්. ඒ තමයි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවෙ ඉඳලා මෙහෙට එද්දී කොහොමද තියෙන accommodation පහසුකම් කියන. ඉතින් අද අපි අතරම කරන්න හිතුවේ basement apartment tour එකක්. ලංකාවෙ ඉඳලා කැනඩාවට මුලින්ම එන කෙනෙක්ට එක්ක ඔයා තනියම ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලේසි හොයාගන්න මේ වගේ basement apartment එකක්. අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ඔයාට tips and tricks කියලා දෙන්න කොහොමද හොඳ basement apartment එකක් තෝරගන්නේ ඒ වගේම basement apartment එකක ඇතුලේ තියෙන හැම විස්තරයක්ම. ඉතින් අද අපි ආවේ අපේ ළඟම යාළුවගේ ගෙදරකට. ඒ තමයි ආශිරි රූපසිංහ. ඇත්තටම මේ ගෙදර basement එකක් තියෙනවා ඒ වගේම මේ basement එකේ තවත් අපේ යාළුවෙක් ඉන්නවා මේ වෙනකොට. එයාගෙන් අහලා බලමු කොහොමද මේ basement apartment එකේ විස්තර කියලා. මෙතන වාහන දෙකක් තියෙනවා. මේ දෙකම ඇත්තරම ගෙදර වාහන. සමහර තැන්වල ඇත්තරම කියනවා නම් එහෙම රෙන්ට් කරන එකේට drive එකේ park කරනකොටම ඒ කියන්නේ drive එක කියලා. ගරාජ් එකේ වාහන දෙකක් දාන්න පුළුවන්. දැන් මගේ ගෙදර ඉන්න එක්කෙනාගේ වාහනේ දාන්නේ මෙතන. මොකද පාරයිනේ. එයාට එතන safe මගේ parking lot එක. දැන් මෙයා ඇත්තරම කියනවා නම් එහෙම එයාට ඒක entitled එතන කවුරුත් එතන park කරන්නේ නැහැ. එයාට තමයි දීලා තියෙන්නේ පිට කෙනෙක් ආවත් එයාට එතන park කරන්න එපයි කියලා අයින් කරන්න කියලා කියනවා. මොකද එයා ගෙදර ගාන ගෙවලා තියෙන්නේ එයාගේ parking space එකට එයාගේ privacy එකටයි තමයි තියෙන්නේ. අපි චුට්ටක් පින්නමුද අපේ parking space එකේ. හොඳයි. ඇත්තටම කියනවා නම් එහෙම ගෙදර rent කරන එක්කෙනා park කරන්නේ ගොඩක් වෙලාවට drive එකේ park කරන්නත් පුළුවන්. මොකද ගෙදර වාහන දෙකක් තියෙන හින්දා husband and wife එළියට ගියොත් එහෙම මොකද එයාට disturb වෙනවා වාහනේ ගන්න කියන්නේ. ඉතින් ඒකින්ද එයාට තියෙන parking spot එක තමයි මගේ ඉඩම සීමාවේ තියෙන. මෙතන තියෙන්නේ මගේ ඉඩම සීමාව මේ යාගේ වාහනේ. එයාට ඕන වෙලාවක යන්නත් පුළුවන් ඉන්නත් පුළුවන්. यार किसी डिस्टर्ब करना है मुकोद यार रायट वैड कर ला वट पास से उदय आप इटको यार यंदो ना ड्राइववे के वाहने पार्क करो यार डिस्टर्ब है ना इतने यार के प्राइवेसी का भी बलान डाक्टू ने यार के सिक्योरिटी का बलान डाक्टू ने इतने इतने टिका मामा बेसमेंट के लिए ही ना माम पेन ना एंड तब एक तमाई मेतना तीन मागे अनि पार्किंग स्लॉट माटा मैं किधर वाहन है तो मैं कहना गैराज जगह तक वाहन हाथराय हायक पार्क करना पुलो पारे पार कर लिया अन्न मेहे अतर हरिम सेफ मे एरिया किसी प्रश्न ऊन विलाक लोक कर लियान पुलव यह तरह प्राइवसी का मे एरिया की तीन इतनी पारे पार कर अन्नी कौर हर रेंट करना हेम अतर आगे प्राइवसी का बाधा वक्ना मेहम पार कर लिपम ड्राइवे के पार कर पास अतर की गिदर काट हर अंत नेम अतुड़ती वाहन याव नैकिट आदि वेडकर हेम तीन ඒ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඇත්තටම ලංකාවින් අපේ ආලුව ගොඩක් කැමති කැනඩාවේ කොහොමද මේ ගෙවල් තියෙන විදිය මේ කමියුනිටි ගැන පොඩ්ඩක් දැනගන්න. පොඩ්ඩක් විස්තර කරොත් මේ කමියුනිටි එක මේ කමියුනිටි එක ඇත්තටම ගත්තු පටන් ගත්තේ 2015. මේ ඇත්තටම මේ ගෙවල් තියෙන්නේ එකම කන්සෙප්ට් එකක එකම ප්ලෑන් එකකට තියෙන්නේ. දැන් මේ ඇත්තටම මේ ප්‍රොපර්ටි එක ඔක්කොම ඉස්සෙල්ලා ඩෙවලොප් කරනවා ගෙවල් හදන්න කලින්. ඉතින් අර වතුර ප්‍රශ්නෙම කිසි කරදරයක් නැහැ. මොකද ගේ හදන්න කලින් ගෙදර සැලස්මක් ඇතුව නගර සභාවෙන් කොහොම හරි ගස්සනවා. දැන් මේකේ තියෙන්නේ
එඩ්මන්ටන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක පිටිපස්සේ. ඒ කියන්නේ ලෙඩුක් කියන ගමේ. ඒ කියන්නේ සිටි ඔෆ් ලෙඩුක් කියලා කියන්නේ. හරිම නිෂ්කලංකයි. අර නගර ഘോഷාව නැහැ. එයාපෝට් එක ළඟ තිබ්බත් හිම ප්‍රශ්නයක් නැහැ. සද්දයක් නැහැ. අත්තම කියනවා නම් එහෙම ප්‍රධාන නගරයට යන්න, එඩ්මන්ටන් නගරයට යන්න විනාඩි 20යි මෙතන ඉඳලා. හැම දෙයක්ම අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. අපි එළියෙන් නම් අතලට යන්න නිසා මේක පොඩ්ඩක් දැකපු වෙලාව මේ ගැන පොඩ්ඩක් කතා කරමු. හොඳයි. මෙලිට ඇත්තටම කියනවා නම් එහෙම අපිට garbage bin දෙකක් තියලා තියෙනවා මෙහෙ නගර සභාවේ. කොළපාට එකෙන් තනි කර යන්නේ රීසයිකල් කරන ඒවා. ඒ කියන්නේ වත්තේ තනකොළ අපේ ඉතුරු වෙන කෑම ඒවා ඒකට තමයි දාන්නේ. ඒකට පොලිතින් අරවා මේවා දාන්නේ නැහැ. මෙතන උඩ බැලුවොත් එහෙම ඔක්කොම මේක ලියලා තියෙනවා මොනවද මේ බෑග් මේ කොළපාට එකට යන්නේ කියලා. මේකට යන්නේ ඉවතලන කෑම, එතකොට වත්තේ තියෙන තනකොළ ඒවා තමයි මේකට යන්නේ. මේකට මේ පැත්තේ තියෙනවා මේකට දාන්න බෑ. ප්ලාස්ටික් දිරාපත් නොවන දේවල් දාන්න බෑ. මේ නිල් පාට බෑග් එකේ තියෙනවා මේ පැත්තේ තියෙනවා විතරයි මේ කොළ පාට බින් එකට යන්නේ. කළු පාට බින් එක ගත්තොත් එහෙම ඇත්තම කියනවා නම් එහෙම බාත්รูම් කෙමිකල්ස්, එතකොට ගෙදර ඉවතලන දේවල්, එතකොට පොඩි අයගේ ඩයපර්ස් ඒ වගේ දිරාපත් නොවන කැලි කසල තමයි කළු පාට බින් එකට දාන්නේ. මේ දෙක හරියට දැම්මේ නැත්නම් එහෙම ඒගොල්ලෝ සෝට් අවුට් කරද්දී අපිට දඩ ගහන්නත් පුළුවන්. මේක ඒක ඇත්තටම කියනවා නම් එහෙම අපේ රෙන් කරන එක්කෙනා එයා දන්නවා ඇත්තටම මේ නීතිය දන්නවා. එයා ඒවා දානවා මේක සතියකට සැරයක් මේ ගාබේජ් එකේ ගෙනියන්න දෙනවා. බේස්මන්ට් එකේ ඉන්න කෙනාත් පාවිච්චි කරන්නේ මේ ගාබේජ් බින් එකම තමයි. ඔව්. එයා දන්නවා. එයා එළිය කොහෙවත් දාන්නේ නැහැ. මොකද මෙහි හැමදේම නීතියට සිද්ධ වෙන්නේ. පාරේ කියලා ගහන්නවත් බෑ. කියලා ගහුවොත් ඩොලර් 250යි දඩේ. ඒ වගේ තියෙනවා. ඒරියා එකකින් ඒරියා එකට වෙනස් වෙනවා. අපි යමුද බේස්මන්ට් එකට එහෙනම්. හොඳයි. එහෙනම් යන්න. ඔයා ඉස්සර වෙනවද මං ඉස්සර වෙනවද? මං ඉස්සර වෙනවා. යන්නේ ඉන්න අපේ යාළුවෙක් තමයි ඉන්නේ. ආරක්ෂාව මේ ගෙදර හැමදේම කැමරාහි කරලා තියෙන්නේ. මේ ඩෝබෙල් එක කැමරාවක්. කවුද කතා කරන්නේ කියලා ගෙදර අයිති එක්කෙනාට බලන්න පුළුවන්. එයා ඒ කියන්නේ මේක රින් කරද්දී එයාගේ ෆෝන් එකටයි අතුරේ මොනිටර් වෙනවා කවුද එන්නේ කියලා. හොරෙක් ආවත් බලන්න පුළුවන්. මෙයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට ඇක්සස් තියෙනවා. එයාට ඕන ලාව ගේතුරට යන්න පුළුවන්. බලමු මම බෙල්ලේ ගහලා බලන්නම් දැන් මෙයා එයි. වෙලාවට මෙයා ඉන්න ඕනේ. මම මෙයාට කිව්වා මම මෙහෙම වෙනවයි කියලා. මං හිතන්නේ මෙයා නැට්ටුකු වේද කමන්නේ. අපි අරගෙන යක්. එයා දන්නවා මං එනවයි කියලා. ඔයන්න බුදු. මෙතන ඇත්තටම මගේ ගෙදර තියෙන ගෙදරින් බේස්මන්ට් එකට යන පාරේ එක පිටින් තියෙන ගේ ඇතුලින් නෙමෙයි යන්න තියෙන්නේ. එතන මෙතන පොඩ්ඩක් මේ පැත්තට වෙලා ගත්තොත් එහෙම ගේ ඇතුලට ඇක්සස් තියෙන මෙතනින් දොර තියෙනවා. මෙයාට තියෙන්නේ යාගේ ප්‍රයිවසි එකත් එක්ක සෙපරේට් එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ. යාට ගෙදර කට්ටියට කරදර නොවෙන්න යාට ඕන විදියට ඉන්න පුළුවන්. ඒක තමයි මේ බේස්මන්ට් එකේ තියෙන සුවිශේෂීත්වය නේද? මොකද හැම බේස්මන්ට් එකකටම සෙපරේට් එන්ට්‍රන්ස් එකක් නැහැ. නෑ. එක එක බේස්මන්ට් එක එක විදිහට තියෙනවා. ගේ ඇතුලෙන් එන්න ඕනේ. එතකොට ගෙදර කට්ටියට කරදරයි. දැන් මෙයාගේ ඕන් ප්‍රයිවසි එකක් තියෙන්නේ. එයාට කිසි බාධාවක් වෙන්නෙත් නෑ ගෙදර අයිති කට්ටියත් එක්ක. ඒ යාගේ ප්‍රයිවසි එක තියාගෙන යාට ඕන විදිහට ඉන්න පුළුවන්. and මම පල්ලියට ගියාම පෙන්නන්නම් බේස්මන්ට් වල තියෙන වෙනස මම කියලා දෙන්නම්. මේ බේස්මන්ට් එකයි අනිත් බේස්මන්ට් වලයි තියෙන වෙනස. අපි යමු. තව දෙයක් පෙන්වන්න ඕනේ. වැදගත්ම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් බේස්මන්ට් එකක් කවුරුහරි රෙන්ට් කරනකොට මේ ගන්නවා ඩැමේජ් ඩිපොසිට් කියලා. ඩැමේජ් ඩිපොසිට් එක කියලා කියන්නේ බේස්මන්ට් එකේ ඉන්නේ කෙනා මොකක් කරේ අපි කියමු බිත්තියකට ඇණයක් ගහලා හිල්ලුණා කියලා. එතකොට එයා අවසර ගන්න ඕනේ මම මෙතන පින්තූරයක් එල්ලනවා ඇණයක් ගහන්නද කියලා. ඉතින් ඒවා ප්‍රශ්න හින්දා එයාගේ බේස්මන්ට් එකේ රෙන්ට් එකත් එක්ක 50% ඩෙමෝ ඩිපොසිට් එකක් කියලා එකක් අය කරනවා. අනිත් එක තමයි මේක ක්ලීන් කරන්න ඕනේ. මේක යම තමයි ක්ලීන් කරගන්න ඕනේ. මෙහි ගොඩක් වෙලාවට එළියේ ඉඳලා එනකොට තමන්ගේ සෙරප්පු සපත්තු ඔක්කොම ගේ ඇතුල් වෙන තැනම ගලවලා එන්නේ. ගේ ඇතුලේ සෙරප්පු දාගෙන යන්නේ. ඒගොල්ලන්ට ඕන නම් ඒගොල්ලන්ට ඇතුලේ පාවිච්චි කරන්න මොකක් හරි සෙරප්පු දෙකක් හරි මිනිස් කුට්ටමක් හරි දාගන්න පුළුවන්. යම් පල්ලයට මම ගිහිල්ලා පෙන්නන්න සපත්තු මෙතන ගලවන එකෙන් ඇතුළ මඩ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වින්ට් එකට. වින්ට් එකේ සපත්තු තෙත් වෙනවා. එතකොට මඩත් එක ගේ ඇතුළට යන්න ඕනේ. එතකොට මඩ ගොඩක් වගේ. ඉතින් ඒකෙින්ද තමයි මෙන්න මේ වගේ ප්ලාස්ටික් වතුර බේරෙන්න තියලා තියෙන්නේ. ඒකෙින්ද තමයි මේ මෙතනින් සරප්පු දෙක ගලවුවා. මෙතනින් තියුප්පා මෙතනින් කකුල් දෙක බෙදාගත්ත පල්ලෙහැට.
එතකොට සතියකට හරියක් අතු ගෑවත් ඇති නේ එන්න යපන් තම අපේ යනකම හත් චුට්ටක් කතා කරමු මොකද්ද මේ බේස්මන්ට් එකක් කියන්නේ මේක තියෙන්නේ පොළොව යට චුට්ටක් විස්තර කරන්න ඒක ඔව් කැනඩාවේ අත්තම කියනවා නම් එහෙම 99.9%ක්ම තියෙන්නේ ගෙවල් වල බේස්මන්ට් මොකද හේතුව මෙහි ටොනටෝ තමයි මොනවාද ඇතුළීමේ සම්භාවිතාවය වැඩි ඉතින් ඒක හින්දා අත්තම කියනවා නම් එහෙම මේ ගෙවල් ඔක්කොම බේස්මන්ට් වලින් තමයි මෙවා වෙලා තියෙන්නේ ඉතින් ගොඩක් අය ගෙවල් හදනකොට ඒගොල්ලන්ට තව ආදායම් මාර්ගයක් විදිහට පිටදීන් දොරක් දාලා ඉවරලා බේස්මන්ට් එකට එන්නේ ඒක නිකන් බේස්මන්ට් ස්විට් කියලා එකට කියන්නේ දැන් මේ අපි යන්නේ බේස්මන්ට් ස්විට් එකට ඒ කියන්නේ මේකේ ඇත්තම කියනවා නම් එහෙම ලොන්ඩ්‍රි කිචනට් එක රූම් එක ක්ලොසට් එක වොෂර් ඩ්‍රයර් ඔක්කොම එන්ටයිටල් ඒකට කියන්නේ බේස්මන්ට් ස්විට් කියලා බේස්මන්ට් වර්ක් කරන්නේ කරලා ගත්තොත් එහෙම මම අර ඉස්සෙල්ල කිව්වා වගේ සමහර බේස්මන්ට් වල ලොන්ඩ්‍රි වලට කොයින්ස් දාලා රෙදි හොදන්න ඕනේ ඒ කියන්නේ අපාර්ට්මන්ට් එකකට ගියොත් එහෙම ඒ අපාර්ට්මන්ට් 30කටම තියෙන්නේ ලොන්ඩ්‍රිස් 3-4යි. ඔයාලා ගිහින් ඉවරලා ඒකට සල්ලි දාලා තමයි දියෝ දාන්න ඕනේ. දැන් මේ බේස්මන්ට් ස්විට් කියන එකේ ඒක ඔක්කොම ඉන්ක්ලූඩ් අන්තර්ගතයි. ඒ කියන්නේ අතුලත් වෙලා තියෙන්නේ එයාට සල්ලි දාලා හොදන්න මොනවක්වත් නැහැ. එයා ලයිට් බිල, වතුර බිල, ඉන්ටර්නෙට් ඔක්කොම අතුලත්. ඒක ඩිපෙන්ඩ් වෙනවා සමහර කට්ටිය ඒගොල්ලන්ගේ ඉන්ටර්නෙට් අරගෙන එනවා. ඒගොල්ලෝ යූස් කරනවා. දැන් මම ඇත්තටම හැමදේම දීලා තියෙන්නේ. එයාට මම ෆික්ස් කරලා දීලා තියෙන්නේ. එයාට අන්ලිමිටඩ් ඔක්කොම යූස් කරන්න පුළුවන්. සමහර තැන්වල තියෙනවා ඒගොල්ලෝ මේවා විදුලි ඉලෙක්ට්‍රිසිටි අරගෙන යූස් කරනකොට ඒගොල්ලන්ට 50% ගෙවන්න වෙනවා. ඒ කියන්නේ රෙන්ට් එකට අමතරව. ඉතින් ඒක ඇත්තටම රෙන්ට් කරන එක්කෙනාටත් හිසල දෙයක්. ගෙදර අයිති එක්කෙනාටත් හිසල දෙයක්. එකපාරම එකම ගානක් කියල ඉවරලා එයාට ඒක රෙන්ට් කරාට පස්සේ එතකොට එයා අන්තිමට මාසෙ අන්තිමට එයා ඇත්තම කියනවා නම් එයාගේ රෙන්ට් එක දුන්නාම අපි ඒ බිල් එක පියව ගන්නවා ඒ රෙන්ට් එක දෙන සල්ලි වලින්. ඉතින් එයා ඇත්තටම ඒකට ඇග්‍රී. මොකද හේතුව එයාට හිඩන් බිල්ස් නැහැ. ඒ කියන්නේ හැංගිච්ච බිල් මොනවත් නැහැ. එයා ඒක දුන්නා එයා එයාගේ ෆැසිලිටීස් වලින් එයාගේ උපරිම මේක ලබා ගන්නවා. ගෙදරට ඇක්‍රූ වෙන්න කලින් බේස්මන්ට් එකට යන්න කලින් පොඩි ලස්සන අයිටම් එකක් දැක්ක නිකක් ලංකාවේ පාටයි මේක ඇත්තටම කියනවා නම් මේක මල් වාස් එකක් මල් ඇත්තටම මෙතන නැහැ දැන් ඇත්තටම මල් අයින් කරලා නිකන් වාස්සික විතරයි තියෙන්නේ සාමාන්‍යයෙන් මෙතන වල් ටික දාලා තිබ්බම මෙයාට ඉස්සර දෙයක් වෙයි කියලා තමයි අයින් කරේ මොකද මෙයා මෙතනින් යනකොට එනකොට එයාගේ බඩුව අරන් එනකොට ඇඟේ වදින ඕක පෙරලෙන්න පුළුවන් ඒකෙන් ද අපේ නෝන මල් ටික අයින් කරලා වාස්සික විතරක් තිබ්බා අපි යන් දැන් ඇතුළට ගිහින් බලනවා මගේ වතුර සිස්ටම් එකක් තියෙනවා වතුර ඇත්තටම මේ පෙර පෙරලයින එක මේකේ තියෙන සිලින්ඩර්ස් දෙක මේ තියෙන්නේ මේක තමයි ගෙදර ඔක්කොම වාතය ඇතුල් කරන්නේ පිට කරන්නේ දැන් මේක වෙනස් වෙනවා ඇත්තටම මෙතන කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා මෙතන සමයකට මේ බටන් එක වෙනස් කරන්න ඕනේ මේක ස්විච් කරන්න ඕනේ වින්ට් එකට වෙනම දාන්න ඕනේ මොකද හේතුව වින්ට් එකේදී මේක ඇරලා තිබුණොත් එහෙම ඇතුළට යන සීතලත් එක්ක මේ බට ඔක්කොම ෆ්‍රීස් වෙනවා ඉතින් ඒක කන්ට්‍රෝල් වෙන්නේ මේ හීට් එකත් එක්ක මෙතන තියෙන ස්විච් පැනල් එක. මේවා සර්විස් කරන්න ඕනේ මාස 3කට සැරයක් ෆිල්ටර්ස් පාවිච්චි කරන්න ඕනේ. වෙනම දෙකක් දෙයක් තියෙනවා. මොකක්ද කියලා හයි බුරුම් ගොඩක් කියලා කියයි. මේක ඇත්තටම මේ ගෙදර වාතය හොමාර වෙන ෆිල්ටර් එක මේක. මේකෙන් දෙකක් යනවා මේ මේ ෆර්නස් දෙකට. මේක මාස 3කට සැරයක් මාරු කරන්න ඕනේ. උදින් ඇත්තටම වාතය ඇතුළට ඇදලා දුන්නාම මේකෙන් තමයි ෆිල්ටර් වෙලා ගේ ඇතුළට යන්නේ. තව මේකෙන් පිට කරලා අනිත් එකට යනවා. මේ බේස්මන්ට් එකට වෙනම තියෙනවා. මේ ගෙදර උඩ කෑල්ලට වෙනම තියෙනවා. දැන් මේ ෆිල්ටරේ අනිවාර්යයෙන් මාස 3කට සැරයක් අයින් කරන්න ඕනේ. අපි කැනඩාවේ දකින්න තවත් විශේෂ දෙයක් තමයි අය 24 පුරාවටම හැම ගෙදරකම උණු වතුර තියෙනවා. කොහොමද මේ ගෙදර? ඇත්තටම කැනඩාවේ හැම ගෙදරකම වතුර තියෙනවා. මගේ ගෙදරත් තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් ගෙවල් වල ටැංක් එකක් තියෙන්නේ.
මගේ ගෙදර තියෙන ටැංක් එකක් නෙමෙයි ඇත්තටම වතුර ඕන වෙලා කැරියොත් උණ වතුර තියෙනවා සමහර ගෙවල් වල ටැංකියේ වතුර වුණාම රත් වෙනකන් ඉන්න ඕනේ දැන් මගේ උණ වතුර ටික උණ වතුර එන්නේ මේකෙන් ඇවිල්ලා මේක තර්මොස්ටැට් එකක් තියෙනවා මේකෙන් හීට් කරලා දෙන්නේ දැන් අනේ පරණ ගෙවල් වල කෙලින්ම ටැංකිය පිරෙන්න ඕන නනා ඉන්නකොට දැන් දෙන්නේ තුන්දෙනේ නානකොට සමහර වෙලාවට උණ වතුර නැති වෙනවා එතකොට බලන් ඉන්න ඕන අඩි 10ක් විතර ටැංකිය මොකද රත් වෙනකන් දැන් මගේ තර්මොස්ටැට් එකේ රත් වෙන කෙලින්ම හැමතැනටම බෙදෙනවා උණ වතුර නැති වෙන්නෙම නැහැ අපි යන ඇතුළට ගිහින් බලමු නේ යන්න ඕනේ මේක තමයි ෆේස්මන් ස්විච් එක ප්‍රධාන ඇතුළට යන පැන අපි මුලින්ම කියමු අපි මුලින්ම පටන් ගමු මොකක්ද මේ මේක ඇවිල්ලා ඔෂන් ඩ්‍රයර් මේකේ ඔෂය එකයි ඩ්‍රයර් එකයි දෙකම තියෙනවා ලංකාවේ වගේ ඇත්තටම වැඩේ වැලේ රෙදියනන්න බෑ මේ මෙහෙ මොකද තියෙන කාර්යබහුලතාවය අනුව මෙතනින් හේදුව යට මිෂිමට දැම්මා මේක ඩ්‍රයි කළා ඩ්‍රයි කරලා ඉවරලා ඇඳගත්තා ගියා කොටිම කියනවනම් මෙහෙ අයන් කරන්නවත් නෑ මිනිස්සු මොකද මිනිස්සු බලන්නේ නැහැ අර ඇඳයන්නේ කොහමද ඒව බලන්නේ නැහැ ඉතින් මෙයා ඇත්තටම මේ තියෙන යාගේ වොෂන් ඩ්‍රයි යා හොඳට තියෙනකොට තියාගෙන ඉන්නවා සමහර කට්ටිය ඉන්නවා අමාරුයි ඇත්තටම මම කියන්න කැමති නැහැ එම ගොඩක් කට්ටිය හරිම ක්ලීන් මේක ඉතින් මෙයාට ඒ ෆැසිලිටි එක තියෙනවා මෙයාට මේකට අර මම ඉස්සල්ලා කිව්වා වගේ කොයින්ස් ගන්න මොනක්වත් නැහැ එයාටම විතරයි මේක තනියම පාවිච්චි කරන්නේ ඔව් අපිට උඩ වෙනම එකක් වෙනම වොෂින් මැෂින් එකක් තියෙනවා මේක යාගේ ප්‍රයිවසි එකත් එක්ක මේක යාගේ ඔක්කොම යාගේ රෙදි ඔක්කොම මේකේ දාලා හොදන්න පුළුවන් ලිවින් රූම් එක එන්න මම පෙන්නන්න දැන් මේක තමයි බේස්මන් ස්විච් එකේ ආකෘතිය මෙතන ඇත්තරම බේස්මන් ස්විච් එකක් කිව්වහම ඇත්තරම මේ ලොකු තැන් නෙමෙයි මොකද යාට කන්න මේසෙයි ඉඳගෙන මෙතන ඉඳගෙන රිලැක්ස් වෙන්නයි මේ යාගේ කිචන් එකට කිචන් එකේ ඒරියා එක අපි ලිවින් රූම් එකට ආවහම ලස්සන ෆර්නිචර් අපිට දකින්න පුළුවන් फर्नीचर ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද බේස්මන්ට් එකක තත්ත්වය කියන්නේ ඉරේලිය ඇතුළට එන්න විදිහක් තියෙනවද එහෙම නැත්නම් ඉරේලිය එන්නෙම නැද්ද ඔව් ඉරේලිය ඇත්තටම කියනවා නම් එහෙම සාමාන්‍යයෙන් නිදාගන්න කාමරේ ලිවින් රූම් එකේ පොඩි වින්ඩෝස් දෙකක් තියෙනවා දැන් මෙයා ඇත්තටම නයිට් වැඩ කරන හින්දා මෙයා ගොඩක් වෙලාවට රෑ වැඩ කරන හින්දා එයාට නිදිය ගන්න ඕනේ හින්දා එයා මෙතන අඳුරු කරගෙන වගේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ දැන් ඒක Taman ඕනේ කියලා හරි ගැස්ස ගන්න පුළුවන් මම පෙන්නන්න අපිට ඉතින් මෙතන තියෙනවා වින්ඩෝ එකක් තියෙන්නේ මෙතන. දැන් ඕනනම් මේක කර්ටන් එක අයින් කරලා ඉවරලා මේ පැනල් එකෙන් වහන්නත් පුළුවන්. ඉතින් යාට ඕනනම් ජනෙල් ඇරෙන්නත් පුළුවන්. මෙතන ජනෙලක් තියෙන්නේ. එතන එළිය වැටෙනවා මේක. මෙතන හැම බේස්මන්ට් එකකම මේ විදිහට තියෙනවද? ඉරේදී එන්න තැනක් තියෙනවද? සමහර බේස්මන්ට් වල ඇත්තම කියනවා නම් කාමරේ විතරයි තියෙන්නේ. කාමරේ විතරක් තියෙනවා. ඉඳ ගන්න තැන ලිවිං රූම් එකේ වින්ඩෝ එකක් නැහැ. ඒක හරියටම මට කියන්න බෑ මම දන්න විදිහට ඩිපෙන්ඩ් වෙනවා තියෙන තැනට හරිම ලස්සන ශුටි ඩයිනින් ඒරියා එකක් මේගෙන කිව්වා මේක ඇත්තටම මෙයාගේ ඩයිනින් ඒරියා එක මොකද මෙයා තනියෙන් ඉන්නේ මේක ඇවිල්ලා සිංගල් බේස්මන්ට් ස්විච් එකක් මෙයා තනියෙන් ඉන්නේ නැහැ මෙයාට මෙයා හදාගන්න කෑම එක මෙයා මෙතන තියාගෙන තමයි මේව කරන්නේ මොකද හතර පහ දෙනෙක් නැහැ ඒ වුණාට එයාගේ අලුව ආවම එයා ඇතර මේව එන්ජොයි කරනවා ඊළඟට කිචන් ඒරියා එක. අතරම ගෙදරක හාට් එක තමයි කිචන් එක කියන්නේ. කිචන් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මම දැනගත්තා දැන් විතරව කතා කරපු විදියට. අතම කියනවා නම් එහෙම මෙතන ෆ්‍රිජ් එක තියෙනවා. එයාට ඕන විදියට උයාගෙන කරගෙන කෑම හදාගන්න පුළුවන්. අවන් එක තියෙනවා. තව එකක් තියෙනවා මම පෙන්නන්න ඕන එක. මොකද මෙයාට පිරන් හොදෝද ඉන්න ඕනේ නැහැ. මෙයාට ඇත්තටම මෙතනින් පිකාර යන්තම් හොදලා දාලි වෙරලා ඩිෂ් වොෂින් මැෂින් එකට දාලි වෙරලා එයාට වැඩට යන්නත් පුළුවන්. එතකොට යා එනකොට ඩ්‍රයි වෙලා ඔක්කොම වෙලා තියෙනවා. ඉතින් ඒක යා යූස් කරන එකෙන් ඇත්තම කියන එනර්ජි එක ගොඩක් ඉතුරු වෙනවා. මොකද එයාගේ කාලය ඉතුරු වෙනවා. එයාට එතකොට ආවට පස්සේ අරගෙන ඉවරලා කබල් සෝල් දාන්න විතරයි දෙන්නේ මෙයා ඇරියා. මෙහෙම අතුරට දැම්මා. ඉතින් මේ අප්ලයන්සස් ඔක්කොම ඔයා තියෙන කෙනාට දීපුවා. ඔව් මම මේ ගියේ හදනකොට මම මේ ඔක්කොමත් එක්ක තමයි අරගත්තේ. එයාට කිසි දෙයක් ගේන්න දෙයක් නැහැ අත්තම කියනවා. ඒකයි බේස්මන්ට් ස්විච් කියලා කියන්නේ.
අනිත් එක තමයි මෙහෙ ඇත්තටම කෑම ලංකාව වගේ රත් කරගෙන කන්න අමාරුයි. ඒ කියන්නේ ලිපේ රත් කරන්න වෙලා යනවා. මෙහි තියෙන කාර්යබහුලතාවයත් එක්ක ගොඩක් වෙලාවට මයික්‍රෝ එකක් තමයි යූස් කරන්නේ. දැන් මෙයාගේ ළඟ ඇත්තටම ගෙනන මෙයා පොඩි මයික්‍රෝ එකක් තියෙනවා. මෙයා ඒක තමයි යූස් කරන්නේ. මෙයාගේ ඕන කෑම එක හදාගත්තා, ටෝස්ටරේ තියෙනවා, පාන් ටෝස් කරගත්තා. කෑම පාන් පිටි දෙකක් එක්ක මොනවා හරි එකක් හදාගත්තා. මෙයා වැඩට ගියා. ඉතින් ඕක තමයි කැනඩාවේ ඇත්තටම කියනවා නම් කාර්යබහුලතාවය. අපි ෆ්‍රිජ් එක ගැන කතා කරමු. ෆ්‍රිජ් එක කොහොමද කියන්නේ? මෙයාගේ තරන්න නැහැ කමක් නැහැ මම ගන්න බෑ. මෙහෙම තමයි ගනලා ඇත්තම කියනවා නම් එහෙම ගෙදර හැමදාම මෙහෙ උය උය ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මෙයා මේ ෆ්‍රෝසන් ඒවා ගෙනල්ලා තියාගෙන ටක් ගාලා රත් කරලා හදාගෙන තමයි කන්නේ. අල්ලහැර මොනවද තියෙන්නේ කියලා. ඔව්. මේ දැක්කනේ මෙයා කෑම හදලි වෙලලා ෆ්‍රිජ් එකේ හැමම තියලා තියෙනවා. මේකෙන් අරගත්ත ටක් ගාලා රත් කරගත්ත කෑවා වැඩට ගියා. ඉතින් කෑම හදලා ඇත්තරම මෙහෙ ගොඩක් වෙලාවට දවස් දෙකකට තුනකට සැරයක් එකපාර කෑම හදනවා. ලංකාවේ වගේ දවස ගන්න කෑම හදන්නේ නැහැ. මමාර ඉස්සල කිව්වා වගේ මෙතන ඉන්නේ මෙයා එක්කලා ඉන්නේ. මෙයාට බත් එකක් පොඩි ප්‍රමාණයක් තමයි කුක් කරගන්න ඕනේ. මේ මෙයාගේ රයිස් කුකර්ගේ සයිස් එක මම කියන්නේ. ලංකාවේ වගේ ලොකු රයිස් කුකර් නෙමෙයි. පොඩි රයිස් කුකර් තියෙන්නේ. අක් ගාලා මේකෙන් කුක් කරගත්තා. අර මං ඉස්සල ගාවිත් පෙන්නුව මතකද? මම ඒක පෙන්නන්න. මෙයා මේකට ෆිල් කරනවා. ඔක්කොම ෆිල් කරලි වෙලා එයා යනකොට මේක ටයිට් කරලි වෙලා අර කළු බින් එකට මේක දානවා. එයා කාඩ්බෝඩ් අරමෙව තියනවා නම් එයා වෙන මේක තියනවා ඉස්සරහින්. මම කාඩ්බෝඩ් ගිනින දවසට මම මේක එළියෙන් තියනවා. එතකොට ඒගොල්ලෝ වෙන මේක අරන් යනවා. මෙයා දන්නවා මෙයාට මේකේ කාඩ්බෝඩ් කලවම් කරන්න බෑ කියලා, පේපර්ස් කලවම් කරන්න බෑ කියලා මෙයා දන්නවා. එයා ඒක වෙනම නිල් පාට බෑග් එකක දාලා වෙනම තියනවා. ඇත්තටම මේකත් කැනඩාවේ කිචන් එකක තියෙන වටිනම උපකරණයක්. අපි ගොඩක් විස්තර කරමු. ඔව්. මේක හැම බේස්මන්ට් එකකම තියෙනවා. මේ මේකට කියන්නේ එක්සෝස් ෆෑන් එක කියලා. මේ එක්සෝස් ෆෑන් එකක් නැත්තම් එහෙම බේස්මන්ට් ස්විච් එකක් හදන්න බෑ. ඒක සිටි එකෙන් අප්‍රූව් කරන්නේ නැහැ. මොකද හේතුව බේස්මන්ට් ස්විච් එකක් කිව්වහම කිචනට් එක එන්ටයිටල්. මොකද මේක නැතුව ඇතුලේ කෑම උයන්ද බෑ. හේතුව මොකද මේ ස්මෝක් ඩිටෙක්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂාව. මේකෙන් තමයි ඔක්කොම කෑම වල දුම එළියට ඇදලා දෙන්නේ. දැන් මේක තිබුණ නැත්නම් එහෙම මම ස්මෝක් ඩිටෙක්ටර් එකක් පෙන්නන්නම්. අතන තමයි ස්මෝක් ඩිටෙක්ටර් එක තියෙන්නේ. මෝෂන් ඩිටෙක්ටර් එකයි. මේ තියෙන දුමත් එක්ක මේක එලම් එක රින් වෙනවා. ඉතින් තියෙන්නේ ස්මෝක් මේකේ ස්මෝක් ඩිටෙක්ටර් එකයි මෝෂන් ඩිටෙක්ටර් එකයි තමයි උතල තියෙන්නේ. ස්මෝක් ඩිටෙක්ටර් එකෙන් කරන්නේ ඇත්තම කියනවා නම් එහෙම මේ ෆෑන් එක වැඩ කරන්නේ නැත්නම් මේක ඇතුලේ ඔක්කොම උයන දුම හිටිනවා. එතකොට මෙතන එලම් එකක් රින් වෙනවා. ඒ කියන්නේ ගින්නක් කියන එක. ඒක ඩිටෙක්ට් වෙනවා. ඩිටෙක්ට් වුණාට පස්සේ ඒක නිවන්න හරිය අමාරුයි. මිනිස්සු මොකද කරන්නේ? ඕක වැඩිච්ච ගම ටක් ගාලා මෙහෙ ඉමර්ජන්සි කතා කරනවා, 911 කතා කරනවා, ෆයර් බ්‍රිගේඩ් ඇවිල්ලා බලලා තමයි මේවා කරන්නේ. දැන් අපි ඇත්තම උයන මිනිස්සු. ඕව දාලා තියෙන්නේ හයි කැපැසිටි දිනේවා දාලා තියෙන්නේ. මොකද හේතුව අපේ කෑම වල තියෙන කියන්න ඕනේ නැහැ නේ ලංකාවේ කෑම කොහොමද කියන. ඉතින් ඒකෙන්ද දැන් මෙතන දාලා තියෙන මේ හයි එනර්ජි තියෙන ෆෑන් එකක් තමයි මේකට දාලා තියෙන්නේ. මොකද එළියට ගිහිල්ලා බැලුවොත් එහෙම එළියේ උලංකවුල ළඟ ඉන්න හිටියොත් එහෙම බඩ පිරෙනවා. මොකද හේතුව කෑම සෝද එළියට යන්නේ. මේ ඇතුලේ කෑම සෝද හිටින්නේ නැහැ. කෑම සෝද හිටියොත් එහෙම නැත්තම් කාපට් වලට කෑම වල සෝද ගිහිල්ලා මුළු ඔක්කොම කෑම සෝදයි. පිටම්තර ඇඳුම් වලට කෑම නැත. ඒක ගොඩක් කට්ටිය කරන්නේ කෑම ගෙන වෙලාවට මේ දොරවල් ඔක්කොම වහනවා. එතකොට මෙතනින් ඔක්කොම එක්සෝස්ට් එකකින් අර දුමත් එක්ක කෑම වල තියෙන මේක එළියට දෙනවා. මේ ෆෑන් එක මම දාලා පෙන්නන්න. මේකේ තියෙනවා හයි තියෙනවා ලෝ තියෙනවා. දැන් මේ හයි දැම්ම පස්සේ පෑන් එක හයි දැම්මම මේ ඔක්කොම දුම මෙතනින් අතුරට යනවා. ඊළඟට බලමු බෙඩ්රූම් එක. මේකේ එක බෙඩ්රූම් එකයි තියෙන්නේ. ඔව් මේක වන් බෙඩ්රූම් බේස්මන්ට් ස්විට් එකක් මේක. අපි මෙයාට සාමාන්‍යයෙන් ඇතුළට එන්නේ නැහැ. යාගේ අවසර නැතුව අපි යාගෙන් යහුවා. ඒකෙන්ද යා බලන්න කියලා කිව්වා. මම ඇරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ යාගේ කාමරය. දැන් මම යාට ඇඳ දීලා තියෙනවා. යා මගෙන් ඉල්ලුවා ඇත්තටම නේද? මේ යාගේ ටීවී එක යා මෙතන තියාගෙන ඉන්නවා. එහෙනම් යාට ඕන මූවි එකක් බලනවා. ඉතින් මොකද යාගේ ප්‍රයිවසි එක උපරිමයෙන්ම මෙතන තියෙනවා. ඇන් ආරක්ෂාවක් තියෙනවා. මොකද මේ මුළු ගෙදරම කැමරා වලින් ආරක්ෂිත ආරක්ෂක කම්පැනි එකට මේ වගරලා තියෙන්නේ. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ.
අනිත් එක මේ යාගේ මෙතන තියෙන ක්ලොසට් එක මම ඒක අරින්න යන්නේ නැහැ මොකද යාගේ ඇඳුම් තියෙන්නේ ඒක ඇතුලේ යාගේ ඇඳුම් ඔක්කොම තියෙන්නේ ඒක ඇතුලේ එයා එතන තමයි ඔක්කොම මේව ගන්න යාට ඕන නම් මෙතන ඉඳගෙන ඉඳලා රිලැක්ස් එකේ ටීවී බලන්න පුළුවන් ඇදේ ඉන්න නම් ඇදේ ඉන්න පුළුවන් මේ ඔක්කොම මම ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ අපි මේ ඇඳගෙන චුට්ටක් කියමු හොඳයි ඇත්තටම ඇඳ මේක ඇවිල්ලා ක්වීන් සයිස් බෙඩ් එකක් අර ලංකාවේ වගේ බෙඩ් බේස් එකයි ඒව නැහැ මේකේ තියෙන්නේ මැට්‍රස් එකයි බොක්ස් එකයි මොකද බේස්මන්ට් එකට ඒව ගේන්න ඇත්තටම අමාරුයි අනිත් එක ඉඩ ඇහිරෙනවා ඉතින් එයාට අවශ්‍යතාවය තියෙන නිදියන් එයාට ඕනේ අවශ්‍ය දේ සපයලා තියෙනවා එයාට වැඩ කරන්න ආවට පස්සේ රිලැක්ස් එකේ නිදියන් තමයි යාර තියෙන්නේ අය අපිට මුලින්ම කිව්වා කාමරේ ඇතුලේ තෙරපි ඉස්සර දැක්ක වගේ පොඩි කවුලුවක් තියෙනවා කියලා ඔව් මම යා මම ඒක පෙන්නන්න මේ තියෙන්නේ එයාගේ කාමරේ තියෙන මේක පොඩි ජනේලය එයාට මේක ඕපන් කරන්න පුළුවන් එයා ගොඩක් වෙලාර මේක ඕපන් කරන්නේ නැතුව ඇති කියලා මම හිතනවා මොකද හේතුව සද්ද එනවා එයා තමන් කිව්වා ගේ රෑ වැඩ කරන්නේ අනිත් එක තමයි වැදගත්ම දේ මේ පෙන්නනකොට බේස්මන්ට් වල ඉන්නකොට බේස්මන්ට් එකේ රූම් එකටත් තියෙනවා දැන් මෙතන තියෙන්නේ හීට් එක මෙතනින් හීට් එක කන්ට්‍රෝල් කරනවා දැන් මෙයාට වෙනම හීටින් පැනල් එකක් තියෙනවා මොකද ඒකත් එන්ටයිටල් මොකද වෙනම ස්විච් එකක් හින්දා මේක උඩත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එයාට ඕන විදියට සීතලයි රස්නේ අඩුවෙඩි කරන්න පුළුවන්. දැන් මෙතනත් තියෙනවා ෆයර් ඩිටෙක්ට් එකක්. ඒ කාමරේටත් හයි කරලා තියෙනවා මොකද එයාගේ ආරක්ෂාව අපි හැමතිස්සෙම බලන්න ඕනේ. මොකද දැන් මෙයාව අපි මේ ගෙවල් ඉන්ෂුරන්ස් කරනකොට මෙයාගෙනත් කියලා තියෙනවා. මොකක් හරි ආපදාවක් වුණොත් එහෙම මෙයාටත් ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි එනවා. ඒ කියන්නේ ඒ විදිහට තමයි මේ හැමදේම හැදිලා තියෙන්නේ. මම පෙන්නන්නම් මෙතන මෙයාගේ කන්ට්‍රෝල් පැනල් එක. මෙතනින් තමයි මෙයා හීට් එක අඩු වැඩි කරන්නේ. මෙයාට ඕන ෆෑන් එක මෙව කරන්නත් පුළුවන්. AC යුනිට් එකක් ඇත්තට මේ ගෙදර නැහැ. මේක හදලා තියෙන්නේ AC කරන්නත් එක්ක. මෙයාට හීට් එක ඕන නම් වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බේස්මන්ට් එකේ ඉන්නකොට හීට් එක ටිකක් තියෙනවා. මොකද ටිකක් සීතලයි. කියන්නේ ගොඩක්ම සීතල නැහැ. හොඳට නිදියන්න පුළුවන් වාතාවරණයක් තමයි තියෙන්නේ. වොෂරූම් එක ගැන චුට්ටක් කියමුද? वाश्रूम यूनिट පර්ෆියුම් බොඩි ක්‍රීම් ආරමේ ඔක්කොම තියෙනවා. මේක කියන්න නම දුනා. මේකට කියන්නේ අර මම කුස්සි වෙනා වගේ පෙන්නෝ වගේ එක්සෝස් ෆෑන් එකක් වෙන්ටිලේෂන් ෆෑන් කියලා මේකට කියන්නේ. මේක දාපුවාම මේක ඇතුළේ බාත්รูම් එකේ ස්ටිම් එක එනවා නානකොට ඒ ස්ටිම් එක ඔක්කොම එළියට අර එක්සෝස් ෆෑන් එකෙන් ඇතුළේ එළියට අරන් දෙනවා. නැත්තම් එහෙම මොයිස්චර් එක වගේ බාත්รูම් එක ඇතුළේ හිටිනවා. එතකොට පිටිවල තිරීරයක් වගේ ෆංගස් එකක් ඇවිල්ලා මේවා ඔක්කොම මේන්ටෙනස් වැඩි. ඉතින් මේ මෙතන තමයි ඒක වැඩ කරන්නේ. මේ තියෙන ෆෑන් එක. මේකෙන් ඔක්කොම ස්ටිම් එක මෙතන හොට් වෝටර් පාවිච්චි කරනකොට ස්ටිම් එක ඔක්කොම මෙතනින් ඇතුලට යනවා. श्रीलंकन मेरीनेशन बाबी पउडर कल बल අද මෙතන පොඩි සුවිශේෂ දෙයක්ත් වෙනවා කැනඩාවේ ඇත්තටම මේක දකින්න පුළුවන් ගොඩාක් ලස්සන දෙයක් ඒ වගේම විශේෂ දෙයක් මේ කාලෙදි සමයක සුට්ටක් ළඟට ඇවිත් තියෙන්නේ අපි සුට්ටක් කියමුදයි මොකද මේ කියලා ඔව් මේක ඇත්තටම කියනවා නම් මම දන්නේ මං හිතන්නේ කැනඩාවේ කට්ටියද ට්‍රැඩිෂන් ඔක් බබකියු කියලා කියන්නේ දැන් මම ඇත්තටම මම ගත්තේ අපි ගොඩක් බීෆ් අරමේ වකන්නේ නැති හින්දා මම චිකන් ගත්තේ චිකන් විතරයි මෙතන තියෙන්නේ මේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට මැරිනේට් කරලා තියෙන්නේ මේ ඩාක් වෙලා තියෙන්නේ මැරිනේෂන් එකේ හින්දා
නැත්නම් එහෙම මේ ක්‍රමයට මේ සෝස් වලින් කරනවා නම් එහෙම ඩක් වෙන්නේ නැහැ. මේක ඉන්නේ මෙයාලා කියන්නේ කුක් කරලා තියෙන්නේ. වා කාලා බලලම කියන්න. කෙචප් නම් තියෙනවා වුණා. ඔන්න thank you. चिकन विरालीहरी कंट्रोल पैनल गेदर कंट्रोल पैनल हीटिंग कूलिंग बेसमेंट सामान्य कूल पल्ले इन शीतल गुड़ाकड़ी ब्लांकट दागन समय बेसमेंट स्वीट के अरम पेन्न कंट्रोल पैनल पल्ले हती अवासी वासी तम पल्ले समारेन क्लैमेट हम दिशा शीतल हम लड वे यानी शीतल वेडटावा हम समहार बेसमेंट तीन कौल तीन समहार कौल दिखती पुडकार अदर गति पुडकार मानसिक आतती वेनवायटिक तमाइ गुडकती अनीक तमाइ शेखर गण गेद अनी बेसमेंट अर मम पेन आगे गुडाट वाशर ड्रायर तीन उठ तुवे एक लॉन्ड्री इतकोट बेसमेंट की रेनकना उठट अरांगे प्लांट उठ कथागल हों ग मगे रेस्ट पोत पुल आट पुटा इतकोट खरदर समारट गेदर कौर रेवल पुलवा इतकोट आट डिस्टर्ब पुलवा स्वीट උක්කම තියෙනවා බේස්මන්ට් එකේ තියෙන අවාසි සාගර සත්‍ය ඕක බට් ඒ වුණාට සමහරුන්ට ප්‍රශ්නයක් නැහැ සතියකට සැරයක් ඔක්කොම එකට ඇඳුම් තියලා ඉවරලා එකපාර හොදනවා ඒවත් තියෙනවා දැන් අර හැම තිබුණාම නිදහස තියෙනවා තමන්ගේ කියන හැඟීමෙන් තමන්ට ඕන විදිහට ඉන්න පුළුවන් ඒක තමයි අත්තම තියෙන වෙනස තව පොඩක් අපි කිව්වොත් දැන් සත් එක හොමු දැන් උඩ ඉන්න කෙනෙක්ට ඒ දැන් පල්ලෙහා ඉන්න කෙනාට ඩිස්ටර්බ් වෙනවද එහෙම එකක් තියෙනවා ගොඩක් වෙලාවට පොඩියා ඉන්න ගලන අපේ ගෙදර මගේ දුව දුවනවා දුවනකොට මම එයාට එන්න කලින් මම එයාට කිව්වා මට දුවෙක් ඉන්නවා මගේ දුව උඩ තට්ටුවේ දුවනවා ඔයාට පොඩ්ඩක් සද්ද එයි කියලා එයා කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ මම පොඩියාත් එක්ක ඉඳලා තියෙනවා මම පොඩියා ගැන දන්නවා ඒකෙන්ද කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඉතින් එයා එන්න කලින් මම මේ ගෙදර තියෙන බේස්මන්ට් එකක තිය එන්නකොට එයාට මම කියන්න ඕනේ මේ වගේ වාතාවරණයක් තියෙන්නේ කියලා यार नेता या मित्र गाँव दिनों के मैं बेसमेंट रेन कराट पास मैं कंप्लेन करा पुल मैं क्यू विना यह वचन या मैं हेमदेम की एक साइट की गुडक कटी अग्रीमेंट सैन कर सैन कर लेक मेहमेट मेचर मेवीलाट रेनो मेवीलाट रेडी होदे गुडक कटी अग्रीमेंट सैन कर सदे वगे देवाट की तीन हम एक ओमना विंगा देवाने में कलातुर की मैंने दिया कि वह हमें यहाँ एक अंडरस्टैंडिंग ना कहते लोग कहते हैं अपने क्या नो को सामान्य अपार्टमेंट का काई बेसमेंट अपार्टमेंट का तीन वासी मना दे
මේ මයි ඒක් බේස්මන්ට් ඩිපාර්ට්මන්ට් එකක් කියන්නේ ඇත්තටම තනි පුද්ගලයෙකු. තනි පුද්ගලයෙකුගේ ෆැසිලිටි එකක්. ඩිපාර්ට්මන්ට් එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට කම්පැනි හරහා තමයි ඒවා ලබා ගන්න. එතකොට ඒගොල්ලෝ බලනවා ක්‍රෙඩිට් හිස්ටරි එකක් බලනවා. එයා කොහමද මෙහි බිල් ගෙවලා තියෙනවද, බිල් පැහැර හැරලා තියෙනවද, එතකොට ඉස්සෙල්ලා කොහේ හරි තැනක හිටියනම් රෙෆරන්ස් අරගන්න ඕනේ කියන්නේ එයාගේ මෙයා හොඳට හිටියා කියලා එයාගේ ෆෝන් නම්බර් එක එයාගේ නම්බරයි අරගෙන කම්පැනියට දෙන්න ඕනේ. ඒකලෝ කෝල් කරලා බලනවා මෙයාගේ කොහොමද මෙයා ඉස්සෙල්ලා හිටිය තැන මෙයා පිළිවෙලකට හිටියද, පිළිසිඳු හිටියද, ඩැමේජ් කරාද ප්‍රොපර්ටි එකට කියලා හැම බලනවා. එතකොට අපාර්ට්මන්ට් එක ගත්තාම බේස්මන්ට් ස්විට් එකක් එක්ක බේස්මන්ට් එකත් එක්ක බැලුවාම බේස්මන්ට් එක ස්ටුඩන්ට් කෙනෙක්ට වුණත් බය නැතුව ඇවිල්ලා නවතින්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ක්‍රෙඩිට් හිස්ටරියක් නැහැ නේ මෙහෙට එනකොට. ඒතර අලුතෙන්මනේ ඉමිග්‍රන්ට් කෙනෙක්ට ගොඩක්ම ලේසි බේස්මන්ට් එකට යන්නේ. අඩු ගන්න බේස්මන්ට් තියෙනවා එක එක ගණන් වලට තියෙනවා. පටන් ගත්තොත් බේස්මන්ට් එකට ගියොත් එහෙම සමහර ඒවා ෂෙයාර්ඩ් බේස්මන්ට් තියෙනවා. ඒ කියන්නේ දැන් මගේ බේස්මන්ට් එකේ තියෙන කාමර එකයි. ඔක්කොම ඉන්ක්ලූඩ්. එතකොට සමහර බේස්මන්ට් වල තියෙනවා කාමර දෙකයි. එතකොට කාමර දෙකේ දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලෝ ෂෙයා කරගන්නවා. සාමාන්‍යයෙන් ෂෙයා කරගන්න බේස්මන්ට් එකක එක්කෙනෙක්ට චාර්ජ් කරනවා ඩොලර් 550 600. ඒ කියන්නේ කාමර දෙකක. සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙක් ඉන්න බේස්මන්ට් එකේ බිල් ටික ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා එනකොට ඩොලර් 850යි 950යි ඒ ගාණ තමයි චාර්ජ් වෙන්නේ. ඒක ඒ පැත්තේ හැටියට. දැන් මගේ ඒරියා එකේ සාමාන්‍යයෙන් බේස්මන්ට් එකක ගාණ වෙන්නේ ඩොලර් 750යි 1000යි අතර තමයි ඒ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ තියෙන බේස්මන්ට් එක. ඉතින් ඒක ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් කෙනෙක්ට නම් මම අනුමත කරන්නේ පුළුවන් නම් කාමර දෙකක් තියෙන තැනක් හොයලා ඉවර වෙලා ඒ කියන්නේ දන්න කෙනෙක් එක්ක ෂෙයා කරගත්තාම එයාට ලේසි. තනි වියදමක් දරන්න ඕනේ එක දෙකට බෙදෙනවා. එහෙම කරපුවාම එතකොට කෑම බේම වුණා දෙන්නත් එක කතා කරලා කඩේකට ගිහිල්ලා බඩු ටික අරගත්තාම දෙන්නත් එක ෂෙයා කරගෙන කරන්න පුළුවන්. දන්න නැති අය එක්ක කරන්න හොඳ නැහැ. දැන් දන්න කියන එක්කෙනෙක් එක්ක විතරයි ඒක කරන්න ඕනේ. පුළුවන් තරම් ඉතුරු කරගන්න තමයි බලන්න ඕනේ. ඩිපාර්ට්මන්ට් එකකට ගියොත් මාසේ අන්තිමට සල්ලි වෙලාවට දෙන්නත් ඕන. දැන් අදේසිය උදාහරණයකට කියනවා නම් අපි කියමු දෙමව්පියන්ගෙන් සල්ලි ගන්න ගන්නවා කියලා ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ කියලා. එතකොට ලෑන්ඩ්ලෝඩ්ට කතා කරලා කියන්න පුළුවන් මට පොඩ්ඩක් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට සතියක් දෙන්න මම සල්ලි දෙන්නම්. එතකොට එයා ඇඩ්ජස්ට් වෙනවා. මෙයා හරි වෙලාවට සල්ලි ගෙවන කෙනෙක්. මෙයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි මෙයා මේ මට කියන්නේ රයිට් ඕකේ කියලා කියනවා. ඩිපාර්ට්මන්ට් එක ඒක කම්පැනියක් කරහන යන්නේ. එතකොට මොකද වෙන්නේ අර වෙලාවට සල්ලි දුන්නේ නැතුනහම මේක රෙකෝඩ් වෙනවා. එයා වෙන තැනකට ගිහිල්ලා කියොත් එහෙම එයාගේ ප්‍රීවියස් ලොජින් වල රෙෆරන්ස් ගන්නකොට අරක රෙකෝඩ් වෙනවා තියෙනවා. කතා කරපුවාම කියනවා මෙයා වෙලාවට සල්ලි දෙන්නේ නැහැ කියලා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මම අනුමත කරන්නේ දන්න කියන තැනක පොඩි අපාර්ට්මන්ට් එකකට යනවට වැඩිය බේස්මන්ට් එකක ගිහිල්ලා ඉවරලා නැවතිලා තමන් ස්ටේබල් වෙනකම් මාස හයක් විතර ඉඳලා ඉවරලා තමන්ට සුරක්ෂිත තැනක් බලලා ඉවරලා යන එක තමයි මම අනුමත කරන්නේ. මොකද මම ඇවිල්ලා හිටිය 2006 ඉඳලා මේ වෙනකම් මම හිටිය අපාර්ට්මන්ට් වල හිටියා, බේස්මන්ට් වල හිටියා. මම දන්නවා ඇත්තටම මොකද තත්ත්වය කියලා. ඒකෙන් තමයි මේ මෙච්චර දෙයක් කියන්න පුළුවන්. අපි චුට්ටක් බලන් ඉන්න ඇයිද කියමු කොහොමද හොඳ බේස්මන්ට් ඩිපාර්ට්මන්ට් එකක් හොයාගන්නේ කියලා. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඒක ඇත්තම කියනවා නම් එහෙම මෙහි තියෙනවා සෝෂල් මීඩියා වලින් හොයාගන්න පුළුවන්. දැන් Facebook එකට ගියොත් එහෙම Facebook එකේ තියෙනවා finance help කියලා. ඒක categorize කරලා තියෙනවා vehicle, garden, accommodation එහෙම තියෙනවා. ඔයා නිකන් ඒකේ search කරොත් එහෙම placement කියලා. එතකොට ඒ placement category එකේ තියෙන ඒවා ඔක්කොම ටික එනවා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ මොනවද requirements, ඒගොල්ලෝ මොනවද අහන්නේ, reference අහන්නේ වගේ ඔක්කොම විස්තරත් එක්ක එනවා. එතකොට එයාට පුළුවන් කතා කරලා බලලා බේස්මන්ට් එක බලලා ඉවරලා damage deposit එකක් තියලා ඉදිරියට යන්න. බට් වැදගත්ම දේ තමයි දන්න කියන තැනකින් කන්ටැක්ට් වලින් ගිහිල්ලා හොයාගෙන ඉන්න තැන තියෙන එක. එතකොට තමයි ආරක්ෂාවක් වැඩි. නොදන්න තැනකට ගිහිල්ලා යනවට වැඩිය. දන්න කියන එක්කෙනෙක්ගෙන් මම කියන්නේ ඒකෙන් මම අදහස් කරන්නේ එතකොට එයා රෙකමන්ඩ් කරනවා මෙතන සේෆ් කියලා. ලංකාවේ ඉඳලා එනවා නම් මම කියන්නේ ගොඩක් කට්ටිය කරන්නේ ඒගොල්ලෝ කතා කරන බලනවා යාළුවෝ ඉන්නේ කොහෙද
ඒගොල්ලන්ට තරක් වෙලා දෙන්න පුළුවන්ද කියලා හැම උදව් කරන යාළුවෝ ඉන්න ගොඩක් අපේ ලංකාවේ කට්ටිය ඒ වගේ උදව් කරනවා මම මගේ යාළුවෙක් කැවිලා එයා මට කිව්වා මම මෙහෙම ඇප්ලයි කරලා තියෙනවා කැනඩා යන්න කියලා මම එයාට කිව්වේ එන්න වීසා එක හම්බුනාට පස්සේ මට කෝල් කරලා කියන්න මම ඔක්කොම ටික හරි ගස්සලා දෙන්නම් කියලා තමයි කිව්වේ ඉතින් එයාට එනකොට ඇත්තටම මට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබුණේ නැහැ මම එයාට අපාර්ට්මන්ට් එකක් मगे रेफरेंस मम याट बुक कराट क्रेडिट हिस्ट्री काट अपार्टमेंट याट मुकद यागे रस्सावत्ते याट सुधन मम्मे वकर्ना या मस तुन याट पास यागे नमट हरोग मुकद मगे नमट तुम गौर कैनडा वेकरा मुकद एक इफेक्ट नम खरे या रिस्क हाकिम या मगे हम आलू मगे मकर या मस तुन पास कंपनी मे मगे मगे ना मैं कर्गे नमदेकोटे मस तुन याट क्रेडिट हिस्ट्री का कैबिल या बिल के नम मार थिंक अंड ये पोड़ पोड़ देवल तीन मियाने रेकमेंड कराने පුළුවන් තරම් එයාට කවුද උදව් කරන්නේ කැනඩාවට එන්න එයාට කතා කරලා ඉවරලා ඇත්තටම ඇහුවනම් මට නවතින්න තැනක් හොයලා දෙන්න පුළුවන්ද කියලා මොකද එයා අනිත් ලංකාවේ කමියුනිටි එකත් එක්ක සම්බන්ධකම් තියෙන හින්දා බලල ඉවරලා එයාට උදව් කරන්න අපි හිතුවා ලංකාවේ ඉඳලා ෆැමිලි එකක් එකපාරට ෆැමිලි එකම මෙහෙදෙනවා නම් ඒ වගේ කෙනෙක්ට සුදුසුද බේස්මන්ට් අපාර්ට්මන්ට් එක මම ඒක කොටස් දෙකකට කිව්වොත් එහෙම මම හිතන්නේ මොවල් ගැතියයි කියලා ඒ සල්ලි අරගෙන එනවා නම් ෆැමිලි එකම ආවට මම කුත් කියන්නේ නැහැ මොකද හේතුව ඒ ඇවිල්ලා මාස 6ක් යනකම් පුළුවන් තරම් සල්ලි ඉතුරු කරගන්න බලන්න ඕනේ බේස්මන්ට් එකට වෙලා නැත්තම් නෝනහෝ මහත්තයා ඇප්ලයි කරපු එකේ නැයි ඉස්සෙල්ලා ඇවිල්ලා මෙහෙ සෙටල් වෙලා පස්සාවක් හොයාගෙන මාස 6කට පස්සේ යාගේ දූ දරුවොත් එක්ක ඇවිල්ලා වෙන අපාර්ට්මන්ට් එකක් අරගෙන යන එක තමයි මේ වීඩියෝ එක බලන ලංකාවේ ඉන්න අපේ ආලෝ කවුරු හරි මෙහෙට එනවා නම් ඒ වගේ කෙනෙක්ට අය දන්න තැනක් රෙකමෙන්ඩ් කරන්න පුළුවන්ද කටහිර දෝ කරන්න පුළුවන්ද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එයාට උදව් කරන එක්කෙනා ගොඩක් වෙලාවට ඉස්සෙල්ලාම එයාට කියලා බලන්න එහෙම නැත්නම් කවුරු හරි කතා කරලා කිව්වොත් එහෙම ගොඩක් කට්ටිය ඇත්තම කියනවා නම් එහෙම මම කැනඩාවේ ඉන්නේ කියලා වෙලා මගේ Facebook profile එක බලන මට අහලා තියෙනවා අයියේ කැනඩාවට එන්නේ කොහොමද? නවතින්නේ කොහොමද? ඔය ප්‍රශ්න ටිකම මගෙන් එහෙම පිටිම අහලා තියෙනවා. මං ඒ වගේ කටයුතු උදව් කරලත් තියෙනවා. එහෙම කවුරුරේ ඇවිල්ලා අහුවොත් එහෙම මං අහවල් දවසේ අයියේ එනවා මට උදව් කරන්න කියලා කිව්වොත් මොනවාත් අපේ මිනිස්සුෙක්නේ. අනිවාර්යෙන්ම තමයි. අපි ඇත්තම අයර ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අදයන්ගේ වටිනා කාලෙන් අපිට ඉඩක් දීලා ලොකු විස්තරයක් කියලා දුන්නා. ඇත්තට මේක ගොඩාක් වටිනවා ලංකාවේ ඉන්න අයට, කැනඩාවට එන ආසාවෙන් ඉන්න අයට. ඉතින් ලොකු ප්‍රශ්නයක් තමයි මේ ඇකමඩේෂන් ප්‍රශ්නේ කොහොමද අපි නවතින තැනක් හොයාගන්නේ කියලා. ඉතින් ඇත්තට මේ බේස්මන්ට් අපාර්ට්මන්ට් එක ගැන ලොකු දේවල් අපි ගොඩක් ලොකු දේවල් ඉගෙන ගත්තා. ඉතින් ගොඩාක් ස්තුති. ඕනම වෙලාවක ඕනම දෙයක් උදව්වක් කරන්න පුළුවන් නම් මම අනිවාර්යෙන් මේ උදව්ව කරනවා. මම දන්නවා මම කැනඩාවට ආවේ කොහොමද කියලා. මට මිනිස්සු කොහොමද ගමුනේ කියලාත් මම දන්නවා. මම එක දිගටම ගෙනියනවා. බොහොම ඇත්තටම ඕගොල්ලෝ මේ කරන කාර්ය කැනඩාවට එනව කැනඩාවට හරි ඕන රටකට යන එක්කෙනෙක්ට ওই channel එකෙන් බලන ඕනම එක්කෙනෙක්ට මම නම් හිතන්නේ ගොඩක් ප්‍රයෝජනවත් කියලා. මොකද අයිඩියා එකක් ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මම ආවේ පළවෙනි පාර මම තනියෙන් ආවේ. මම එනකොට මම කිසි දෙයක් දන්නේ නැහැ. අපිට උදව් කරන්න කවුරුත් ඕන හිටියෙත් නැහැ. ඇත්තටම දැන් වෙන කට්ටිය හරි වාසනාවන්තයි. ඒගොල්ලන්ට කවුරු හරි උදව් කරන. ඇත්තටම මේ YouTube channel එක කැනඩාවේ අපේ channel එක මට කියන්න තියෙන excellent කියලා. ගොඩක් කට්ටිය මම ඇත්තටම කියන්නේ ගොඩක් කට්ටිය use කරන්නේ ඇත්තටම ගොඩක් valuable. ඒ කියන්නේ ගොඩක් දේවල් වටිනා දේවල් ඒකෙන් බෙදා හරිනවා. කැනඩාව ගැන idea එක ඒකෙන් ගන්න පුළුවන් කැනඩාවට එන්න ආස එක්කෙනෙක් ඉන්නවා. ඔක තවදුරටත් කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.